කරනෑගලට මම ඇත්තටම එන්න පටන් ගත්තේ දෙදස් පහල දෙදස් දහනමය කාලය.ඒ ආව බොහොදුරට එක්කෝ මහින්දරාජ පක්ෂමත්මයාගේ දෙශපල වැඩ සටහනකට එ බන්තතන් ගෝටාාව රාජ පක්ෂහත්මයගේ වියත් මග වැඩ සටහනකට. ඉතින් මට කොරනකට මටත් ආය ආවර්ජන වෙන්නේ ඒ වියත් මග කත මො ගට ොද. යන් නෑැ කියල හිතං හිටියත් අපේ ගුණපල් රත්ථ සෙක්‍රම හත්මයා දෙගැ කියපු නිසා මමත් හිතුවා මම යමත් වියත්බග කියන කියලා කතාව පටන්ගන්නට ඕනි කියලා. ගෝටාව රජපක්ෂ ජනාධපතුමා දෙද පහලව දෙදස් දාානමය කාලේ දේශපාලනිට ඇවිල්ල ජනාධිපතිවරණයට සූදානම් වෙද්දී එතුමා වටාහිටපු සංවිධානය වශයෙන් අර බෙතුමා කිව්ෝ වගේ එතුමා දිගින් දිගටම කීපු දෙයක්ත් තමයි කැබිනෙට බණ්ඩලේට අඩුමගානය අපේ වියත්මක සංවිධානින් අටදිනෙක්වත් අරගෙන ඉතාමත්ම වැදගත් අමාත්‍යංශ ටික ඒ අයට දීලා එතුමාට අ වශ්‍ය විදිහයටර එතුමාගේ සැලස්ම ක්‍රියාත්මක කරනවා කියලා. නවත් ඇත්ත කතාවතමයි එතුමාගේ කැබිනෙට් බන්්ඩල්ලේ වියත්මග එක් සාමාජිකකොත් හිටියනෑ එකක්කෙනෙ කො හිටන. සමරලට අද දේශපාලන පාර්ලිමේන්තු අපට පේනවා පෞගගේ කාල වෙච්චි විවාශසේත වියත් මගට බයිනවා. ආණ්ඩුව ඇත් බයින විපක්ෂයන්න සමරෝස්ථාරලත් බයින වියත්මග තමයි මේ ප්‍රශ්නය ඇතිකර කිය. වියත්මග මේ ආර්ථිකර්බුදධියයට කිස්සම විදියකින් වග කියන්නේ නැහැ. මොකද මේ අපි දන්න අපේ රට විසාල ආර්ථිකර්බූධයක් තියෙනවා අප බංකොත්තු චරටක් ර්ිකර බද ලක්වා ගනට පසුගිය කාලය අපේ රජයට බැරි වුණා. නමුතේ රජේ ආර්ථිකය සම්බන්ධ කටයුතු කරු පොයගින් ජනාධිපතුමා හැරු විට. ගෝට රාජ පක්ෂමාතය හැරු විට ව කිසිම ප්‍රබලෙක් වියත් බගනවේ. බුදල්ල ඇමති මයින්ද රාජ පක්ෂමමාත්‍යය ඉස්සල්ල ඉට වසේ බැසල් රජ පක්ෂමමාත්්‍යය බංකොලත් කියල කිවේ අලි සප්‍රි මාත්‍යය මේ කෙරවත් වියත් බගනවේ අලිසප්‍රමමාතයත් ගන. එළඟට මුදල් ලේකම් ඇතර මුදල් ලක යිස්සා රාටිකල මහත්‍යය හිතිියය මුලින් ට පස්සේ අන්තිපට සිරිවද්ධන මත්‍යාව පිටි පසන පාලනයක කර පි පිජාසන මත ඔබේ ප්‍රදශය වියත්ම කෙනව. මහබැංකවේ හිටපු ප්‍රධානවුරුද්දකේ හිටපු මහ බැංගු අධිපති වී ලක්ෂවන මත්්‍ය වියත්මග නෙවෙයි. මෙ සියලු දෙනානව පිටි පස්සෙන ගැන. නූල් ඇද්ද අපේ රටේ ආර්ථිකේ සැබෑ පාලකයා පිි ජෑස් සුදර් මහත්නආචාරය වියත්මග නෙවේ. එහෙම නම් ඒ අවුරුදු දෙකේ මේආර්ථික සම්බන්ධෙන් යම් කිසි වර්ධ කුණානම් ඒ වර්ධ භාරගන්න වියත්මග කවුරුත් එතර හිටියයනෑ. ඒක මම පලවෙනටම කියන්නට ඕනෙ. දෙමනි කාරණය තබයි ම කට කියන්නට ඕන. අපි බංකලත් තුර තියෙන්නේ. පහුගේ අවුරුදු දෙකයි. ඔවුද නිල් ත් මත කලින් අවුදක සිද්ධවෙච්ච දෙයක් නිසා මද කියන ප්‍රශ්නය මහි තැනය මයිරටේ විද්වත් ජනතාවගේ මම අහන්නට ඕනේ. ඒකට උත්තරේ මම කියන්නටත් ඕනේ. මමට පැහැදිලම කියනවා අපේ රට බංකොලොත්තුනේ ඒ අවුරුදු දෙකේ සිද්ධුවවෙච්ච දෙයක් නිසා පමණක් නොවේ. මොකද ගෝටාබේ රාජ පක්ෂ මත්නයක් ජනාධිපති වෙනකොට අවුරුදු කිය ගත වෙලතිබුණද. පචුද හැත්දයක් කිවරයි. එතකොට ඒ වන විට මේ රටේ මොන්නතරරම් විශාල නය අර්බෝධයක් නිර්මාණය වෙලා තිබුලද. අපේ රට බංකොලොත්තුන්නේ නය අර්බූධයක් නිස අපි හැමෝම දන්නවා එක මේ නයගත්ත කවුද රට බංකොලොත්වන ගොට මේ රට තිබුණ විදේශනය. දොල බිලෙන හතලිස් දෙකක් ගෙවන්න. දොල්ල බිලෙන හතලස් දෙකයි එක ඩොල එකක් ගොට වෙලලා පක්ෂිමත්ත ගත්තේ වනේ යකමට කලින් ගත්තේවා. මේ අවුදු ගානතිස්සේ රජයන් ගණාවක් කිස්වන් ගත්තේවා. එනම් ඒ විදේශනාය ගෙවා ගණනට බැරුව රටබංකොලොක් වෙන වනම් අවසානය හිරපු ජනාපතිවරයාට ඇගිල්ලදික්කනක දිවරදිද. මෙ විදේශනාය සම්බන්ධ ඔහු විදේශනාය ගත්තනේ. හැබැ විසාලාශයෙන් දේශනාය ගත්තවා. ඉනිසා හටත් ගැලවෙන්න බෑ. හැබ විදේශනාය සම්බන්ධින් සම්පූරර්ණ වක්කි මෝට ගන්න බෑ. යත්ත විදශනය විදේශනය දේශනය දෙකම කරදාමකු මෙරට නෑර්බුද ඇර තියෙන්නේ කෞදනය ගත්ත කෞදනය ගත්ත නිදහසම පස්සේ දෙදස් පහමෙනක ඉදසත ඉක්දසමසය හතලි සට අප නිදස්ල බල දෙදස් පහමෙනක මේරටේ තිබිච්ච සමස්ත නාය ප්‍රමාණ දේශයා විදේශය එකතු කරලා ඩොරට හැරැවොත් ඩොර් බිලියන විසි හතරයි ස්වාමෙනස $ොර් බිලියනු විසි අතරයි. මහිතරජ පක්ෂමත ල නවා මහිතරජ පක්ෂමන්ත රුදුද නමැක් බලනම්. දෙදස් පහහිනම් දෙදස් දහතර වෙන. මේ කාලෙ තුළ එතුමාගේ රජ රජයන් දෙකක් නෑගන්න ඩොර් බිලියෙන තියක් අලුතෙන්. දොල බිලියන විසිහතරක තියක් එකතු කරාම දො බිලියන පණස්සතරයි දෙදදස් පහල වෙනකොට. විශ්‍යාතර සිට ො බිලියෙන තියගින් වැඩුව. එන ඒක අපි ප්‍රශ්ක ලයති. එක සාධාරණද හදපුදේවල්ට සාධාරනකට ළන්න ඒසා විසාර මුදල එක පල්ලනනි ප්‍රශ්න. ඉට පස්සේ එනුව යහපාල් න්ඩුව. යහපාල් නා්ඩුව බලටනකොට ඒගොල්ල මහින්ත රජ පක්ෂි රජර් විරුද්ධ. එල්ල කරන ප්‍රධානත මචෝතනාමකද මේ නයාරගෙන මහා පර්මාන දූෂණ වංචා කරා කියලා. මේ ර විා රට විශාල නය වගුලක පැටලුව කියලා. ඒඒ අලු දෙගෙන ආණ්ඩේ ඇත් සැබෑපාලක පිට පස්සෙං රටපාලනය කර රන් ලිකරසි මත්‍යය කියකලා පියම දන්න. මයිට පාලසේ සේර් මත්‍ය සදු කියක හිටිය. හැබැයි රටපාලනය කර මයිට පාස රලල් ලිප්‍රසිං මත්‍ය. තර යවිල්ලාම් මේ දූෂණය නතර කරාද නයගන්න ක නතර කරල් මේ දෙකර කරන. දූෂණය නතර කරවිතරන්නේ වෙයි මාබැඳ කර මංකොල්ලෙන් පටන් අරගන අපේ මාන දෂන කර අවරු නේතු. අවුතු පක්කාල තුල ල නෑය සම්බන්ධමකුදන. මවබට කිව්වා මහින්ද රාජ පක්ෂ මහත්මයාගේ පාලනය අවසාන්නට මේ රටේ සමස්ත නය අවුරදු හැටහතකට පසරනිදසින්. ඩොලර් බිල්ියන පනසතරයි කියලා. ඉතුරු අවුරදු පහේ බදන නය කොච්චගේ වැඩුද කියල. නිකං අනුමාන කලා බලන් අවුරුදු හැටහතකට දොල බිලියන පනසතරයි ඉතුර අවුරුදු පහේ දොල් බිල්ියන විස්සකින්. පා ල්ල ොල ිල ට කිය. දොලබිලික ස්සගේ අවුරදුතු පා ඇැතුල. මොන්න තරම් විසාාල නෑ මුදල කරන්තිී නොද. මොන්න තරම් විශාල් නෑමුදල කරන්තිීනද. මට ඔබ කියන්න ඒ නායරගෙන කරපු දෙයක්. ඒ නරගෙන මොනවාරි හැදුවද මොනවාරි සංවර්ධනයක් කරාද පාරක්කදුවද වරාකැද ගොන්තර ොල ැදවද ස්පරි තාල ැදුවද ස්කෝල ැදුවද කිසි ද ැතුවල. පිච් දෙ ඇතිකරගත් ඔයි අයගත්තර අමතර අප හම්බතර වරාත කුල්ල බටොල බිලිනෙද. තිබිච්ච වරාත කුල්ල දෙම. හදපු කිසිම දෙයන්නේ සියලු මුදල් නස්ති කරලා ගෝටබරජ පක්ෂමත්යක් බලට එනගොට දොල්ල බිලියන අසූහතරක. හසුහතරක් නයරන් තිබ්බ ඒනෑ අසුව අතරෙෙන් හතලියක් තව හතලස් දෙගත්තාවගේෙවන්න ඉතුර ලද ොඩ එකඒ ගො රා පක්ෂ ත ච් කරු. මොකද අෑයි ෙවන්නට කවරත් නයත දෙන්නෙ ත් ඇැකිට තුමයිකට. අපේ ස්වනි ගතකිරම් සම්පූර්යෙන් කඩාවැැටල දෙදස් පාල දෙදස්ධානය කාලෙත් නෑය ගන්න බැරි තත්වත් තිබ තින්සේ තුමගේ අවරුත්තක තුමා විදේශනය ගත්ත නෑ. හැබැයි මේරට ආර්ථිකය දවාගන්නට, කොයිට් ප්‍රශ්නයට මුහුණ දෙන්නට සංචාරක ව්‍යාපාරය වෙසා ඇතුළු ආදෑම් කඩවත් නම මෙරට දුවන්නට විසාාල වශන් දේශය නයගත්ත.ඒ දේශය නෑ විදේශනය දෙක එකතුළ තිබුණ. දස් විස්ස විසක මාර්තු වනකොට ඇම විස්ස විසික රතේ ආර්ථක කඩවැටන්නේ අර දේශයන අය සමනවේ කඩවැටන්නේෙ විදේශන අයනසා. එහෙමනන් විදේශ අවලට අපි ඇඟිලති කරන කාද. ඇගල කරන පැ ල කරන මහින්ද රජ පක්ෂමතය අයි ර ද සි මත්තට. ොල්ලබිලන තිහයක් ගතමන්ද රජ පක්ෂමාතය අවුදු නමයකින් ොලබිලන විස්සක් ගත්තා රණවි පර සිං මතය අරදු පාගින්. දැ මේ දෙන්නම කොතෙන්නේ. මේ තිරම අද අ්ඩුවක මේ ප්‍රශස්ති විසතන්නටහදන්න. විශේෂයෙන්ම හැමෝ එකතු වෙලා මේ ගැලුම්කාරය විදිරෙනාපු රනිල්ලෙක් ප සිංහ මත්්‍ය. එතු අවේ මේරට බරපතන ප්‍රශ්නැතිකරමකද රට කඩාබැටන්නේ දිීර්ක කාලින්න නවේ. ඉස්සර ආණ්ඩු නායගත්තාම අපිට මහවැලි හදන්න එම ත හම්බන්තුර වරා හදන්න නාය ගන්නවට නායගන්න අවුදු විස්සකට විසිපාක කාලේකට. ඒ අුද ඇතු ල පොට්ක් ඇදල වනස් ර ල රල පො රු ි අවරු විශස න අරුදු වි ර ර ප ර රග ල හැ ප එ තු ගත් කට කාලන නයි. අවරතු පහක් කරල ග ව න. ොල්ල බිලේන දොලක් ගත්ත. ඒ ොල බිලන දොලහෙන් දොල බිලන කොලක් තුරලද ග පක් ට ද තුර ද එම වල. දල කොලා ගවන නේ මනක් මේ අර්බෝද සැබෑ නිර්මාක පයක්ක කවද. සැබෑ නිර්මාාපක අතමයි රල්ලකරසිංහ කියන්න ජන ප්‍රතිවරයා. එ ප ල පොරත්තුන වෙන වන මේ පුදගලයාට ප්‍රශස විිධන්න පුුවන් කියලා. අපි හන්ෝන රනලික්‍රසිංමත්ද යලි පදිලද. ඔහු වෙනස්සලද. ඕක ප්‍රතිපත්ති වෙනස්සලද. ඔබම කාපන කල බලන් ඕගේ ප්‍රතිපති වසල න. ර ක්‍රසිග ප්‍රතිපත්ති. නකසිහ චර්තාපදාානය ලියනකොට ඔහුගේ ප්‍රතිපත්ති තාම පැහැදිලි. පලවෙනික මොකද විකිනීම වික්කම සිංහ කියලනගෙන්. හැමමත් දාම බලටවත් විිටමිට බලටාවන හ පසන පාර්කදමේ . හැම අප වෙේනම් පටගන්න මොකකර නමගින් විකුණන්. මොනවාර කියද විකුුණන්නා. ගේ පරද දස් පාලේ අපලේ හම්බන්දර රයි විුලදේ මටල් විකුර උත්සාස කර ංක සන්තුර විකරන් උත්සා කර . මේ පාර ආයි කතා කරන ආපපුලේ නම්ම විකරණ එකගැන එක පලවෙෙන එක. විකිනීම පලවෙනි ප්‍රතිපත්තිය ම කවරය හදපුදයා විකරුණක දක්ෂක මන්නවෙනි. හදන එකයි දක්ෂකම. අලුතය යමක් නිර්මාණය කරන එක දක්ෂකම. කවුරැන නිර්මාණය කරපුදයා විකුණගැීම දක්ෂකමන්නන්නේ ඒ විකුණය තුත්තු දැක්නන්නේ ද හම්බතුර වර්රය වික්්‍ය කීරද. හම්බඳුර වරයා හදන්න ඩොලබිලන එකයි දසම හතයි පහග්‍යිය දොලබිලිනි එකට වික්කේ. හ <kartat> හ . හද ගහට ව ල ම. ැ නොකි හැමදේ හ . ද ම ස රන දෙවැනි රපතල. ර වැ ින්. හ දල් කියන රන කීප තරයි කියන මොද තුවලද මන්සිනිසා ැි කියන කාරණ කීපි තේරුගන්න. බදු වැඩිකිරීම. එහිත බදදු ගහල රාජාදය වැඩිරගතව රටහදන්න පුලන් කියෙරවා. ඒ සම්පූර්ණය වැරදි ආර්ථික න්‍යයායයක් මඔබට කියනවා. අන්තම සාර්ථ කාර්ථකන ඇත්තම බදුගහල බදු රාජාද වැඩිකරගෙන රටහදන්න පුළුවන් කියෙල හිතර කාරනය. මට සරල ගනිතයක් කියන්නගේ තේරුන්න්න. දෙදස් පහල වේ. මේරටේ ර්ථක සංවර්ධන වගේ තිබ සයට පහක්. දෙදස් පහලවේ රටම සිංවත්තාගේ ආන්දුව බලට එනවිට මේරටේ දළ ජාතක නිෂ්පාතිය එකැන සමස්ථ ආර්ථක දොල්ල බිලෙන් අසුවයි. බදු දළජාතක නිෂ්පාතය ප්‍රතිශතයක්විදිට සයට දහයක් පමණුුණා. මේ අවිල්ල බොද කිවේ මේග මේ බදදු ප්‍රතිශතය මදී බදු ප්‍රතිශතය වැඩි කරන්න නඕනේ. සියට දයක් ම සට දාසයකට තරප කියන්න ටෝනේ ඒනිසා බදු වැඩි කර. බ දෙකුට කර පුලුවන්තර එක්බට. මොක දන්නේ. ඉතුරු අවුරුදු පහේ හැම්ම වසරකම මේරටේ ආර්ථික වර්ධන වේගේ අඩුණා. දෙදස් දාසය වෙනකොට සට හතරයි දසම් පහට අඩුන සයට හතරට අඩන තුනට අඩුන තුනයි දසම් පටඩුන. අන්තිමට දෙකයි දස්සම එකට අඩුන ඒ අවුරුදු පහත්තුල. අන්තිමට බදු ප්‍රතිශතිය වැඩි වුුණ. සියයට දාසට කියියා. හැබැයි රාජ්‍යආදායම වැඩියවුනේ නැෑහැ. සයට දහය තියාගැන ආර්ථික සයට පහකි වර්ධනය වනානං වර්ධන වන ප්‍රමාණයට. බොද සියට පාගි වර්ධනය උනාාන රට ආර්ථක දොල්ල බිලන එකෙසි විසරිතරයන මේ අවරදුතු පහඇතුලද ර නිල් සි මතය කාල ර්ථික වර්දන කියට දොල්ල බිලියන අසු නමේට. අසුනමෙන් සීර දහසයක් කියල කියන්නේ එකසි විසින් සියයට දහරොට අඩු ප්‍රමාණය. එතා සරල ගනිතේ. ද මේ පරක් වෙල්ල බොද කර. මේ පර තැල අයිබද වැඩිකක් අසී මාන්තක විට බදු වැඩි කරලා හිතනවා මේ රටදුවන පුළන්ගල බදුවල මොකදලා තියන්නේෙ දැම් මේ පලවෙනි අෞුරතරන්ලකු මාත්‍යගේ ඉවරවුණ වසර විස්ස විසු වසර ඇරම් බලුවම බලාපොරච්ච බදවා දෑමන් සියට ඇත්තෑවකක් එකතුකර ගැන්න බැවිල තිර. එන්ස සුරංගෙන කතා සිහින පමණයි. බදු වැඩි කරලා රාජාද වැඩිරගන්න සිහින අපපමන මොක ද වැඩි කරන්නවෙන්නේ. කර ැැ ාර කර හ මත්ම. බත් වල വ්‍යාපරකට වැටන. බතු ව ්‍යපර හල දන. බව විර පරල පිටට න. ඉ අතති බතුල වෙන්නේ. රවල් කර මස පිටට . අද බලන්න වයිදවරක් ද සසයක් පටට ගල මේ මය තුළ. ඉජන රෝ දාහක වැඩ හිල්ල ගඩකාදවරු ාකට වැඩගල්ල. විශෂ දල අට පසි වෙද කියල මේ මස හතුල. ඒකතමයි වෙන්නේ. අන්තර මේ රට ආදාෑ උපැන්න්න මිනස්සුටිකල් ඔක්කොම නැතිවෙේලනවා. මේ විදිට තියන ආර්ථිකල් කඩාගරල් වැටිටෝ. එනිසා ඔබට ඉතාමත්ව පැහැදිල්ලිව සරලෝමට කියන්තියෙන්නේ රනිල් ක්වසිංහ හත්මගේ ආර්ථික පතිපත්තිය නම් මේ රටට ගොඩයන්නේෙ නෑ. මේට ොනේතුවන මසාත් ගොඩ යන්නෑ ැට අපනෑ ආර්ථික කහරකිුව. පලවෙනි හයමාසිවරගොට දො මිලන තුන්සිය තිස්සර පිටි පසිං අපනෑන ආදාෑ. ගේිය අවරටඩාඩයි. මේ අවද ංකොත් වෙල මේ සියලු ප්‍රස්්තිමිච අවරදරකට මේ අවෞරද්ධී අපනෑයන කඩාගක වෙටලා සෑමක් ශේෂ්‍රයක් මෙමයි. එහෙම තත්වේ දිගටම ගියොත් වවසාන සිද්ධවෙ තව වෘරදක් ැනකොට තාමත්ම බරපතල ආර්ථික ප්‍රශ්නයකට මේ රට යනවා. දැනටත් තන්නාසට තුංවෙල කන්න බෑ. දැන්මට දැන්ටම තමනාාසලක තමගේින් දරු පාසයටට යනකොට අආශකරන්න සපත්තුටික ඇඳන්ටික අරන්දින්න බෑ දැන්ටම තමුණනාසල වශකන බෙට්ටි ගන්න බෑ ට ලාගන්නට ෑ මේ ප්‍රශ්ය බරපතර ලස වැඩි වෙන. ඒමන අපි කළ ුත්තේ අනිවාර්යම මේ පුද්ගලයා මේ පාලනේං ඉවත් කරන්න ඕඩ. ඒ සඳහාවස්ථාව ලැබෙනවා අපිට එනවුරුත්. කවුරු මොනවාකිවත් දෙදස් විශ්සයි විශ්ී හතරය නවම්බර් මාසේ ජනාධිපතිවරණය පැවැත්ව යුතුමයි. මොන මැතිවරණ කල්දමත් ජනාධපතිවරණය කල්දන්න බෑ. ස ජනාධිපතිවරණයට එතුමාට ඉදිරිපත්ව වෙන්නම වෙනවා. නමෝජන ැදවන්නේ න නවරද අගෝස්ස මාමසේ. එහෙම නං ඊට කලින් අපි සියලු දෙනම සුදාන මෙන්න්ටෝන. ඒ ජනාධපතිවරණෙන් මේ ආර්ථික ගාතකයක් මේ ආර්ථික විනාශ කරන පුද්ගලයා. මේ රට බේ දුක්ක කියන පුද්ගලයා ඉවත් කරන්නේ කෝමද කියන කාරණය පිළිවද. අන්න ඒ සඳහා මතන ගොඩ පල් රත්තසේකර මැත්තුමත් කිියවවා. මිට කලි කතාගර පපේ උදේන කිරදිිගොට මැත්තුමත් කිව්වා අපි සිහින ලෝකවල ජීවතන්නේ නැතු. අපිසිහි ලිගාවල ජීවත්ව ැතුව අපිට සිද්ධ වෙනවා මේ පුද්ගලයා පරාජය කර හැකි. දේශපාලන නායකත්්‍රයක් සොයාගන්නට. අපේ රටේවැනි පුද්ගලෙක් මේ වෙලාේ ැත්්දම්. අපි අඩුගාන වන පුද්ල නිර්මාණය කරනටරරි සිද්ධ වෙනවා. අන්න ඒ කාරණය තමයි අපි නිදහස් ජනතා සභා වශයෙන් මේ වෙලාවේ කරමින් සිටින්නේ. අපි බුද්ධියෙන් අපි දේශපාලන ගමන මෙහෙමින් ඉන්නවා. අප. දිලා ැතු කිවාගේ අප මොට කතා කරනවා. හැමෝටම කතා කරවා කියනගේෙන් අදස් කරන නෑ අපිකාගේර යගේ එලෙන් උස්සා කරනවා කියල සමහ කිය ත්ස්සා කරන ිිය වලගේ ඇගේ එල නවා කියලා. අපි කවගත්ගේ නොස්තාවන අද පාර්ලිමේන්තු ඉන්න තුංවන්නේ ප්‍රබලම ක්ඩෑම අපි. අපි යි සමහර දුකු පක්ෂ කියලා කියනට වඩ පර්ලිමේන්තුව තුළි පබෙරයි. පර්ලිමෙන්තු තුර ි අපි අපි පොඩි කරල සලකන්නපා. ඒනිසා අපි කාගවත් ඇගේ එල්ලෙන අන නෑ අපි අපි සාධාරුත් සය ගත්තා සියලුද නම එකතු කරන්න. එකතුවෙන්නේ නැත්්දැන් අපි කතා කරමු. අවසානෙති මරට කතා කරන්න වෙන්නේ ආර්ථික පපතිපත්ති කර. ආර්ථක පපතිපති හදාගන්නතුව මේරට ගොඩගන්න බෑ. වෙන මොන දේශාලන කතා කරත් ආර්ථිකපතිපත්ති හදාගන්නතුූමරට ගොඩ ගන්න බෑ. ඒ සඳ ඉතාමත්ව පැදිලින් ආර්ථක වැඩ පිල්ලොක් නිදාජත සබා විදිරිපත් කලතිෙනු. අප පැහැලි කරබින් ඉන්න. අන්නේ ආර්ථක වැඩ පිළිවල් ගන්න පුළුව. සං ෝද්‍ර සයිත. ඒවැඩ පිළි විලිගන්න පුලන් කණ්ඩායමක් එකතු වෙන්න කැමතිනම් අපිත් සමග අපි ඒ සමක එකතුවෙන්නට කැමත්. අපි සිය දෙෙනක් ක්කතු කරන්න උත්සා කනාතර. අපි සන්ධාර ගත වෙනවානම්. අපි සධාන ගත වෙන්නේ අපි යෝජනා කරන. මේරට ගොඩගන්න පුළුවන්. මේරට සාමාන ජනතතාගේ දුකරැති කරන්න පුළන්. ආර්ථක වැඩ පිළිෝගට එකතු වන පිරිසක් සමග පමණයි. සමාරයක් සම අපට දින පස්සක තමයි. විපක්ෂයම ඉඳගට. නිල සි ගේ . ර් කියන. න ති රන්න ර න ර්ති ති ප ති න පක්ෂීන කවර පිගන්න ග න්ට කියන ල ල බන යන්න ඇයිගේ න් ික වෙන්න. හැබැ අපි ප වා න පැ කියන පක් න්න. සමහර පක්ෂල නායකෝ අපිගින් තර ඉන්න ගෝලයෝ වෙනවන පැතිවලට යන්න ු සා කරන තිේ නායකෝ ගෝලයෝ හදාගරන්නවන අපි සූදාාන ියය සමග සාධාර සකච්ඡාවක් කරන්න. ඉතිං වැඩ දුර කතාර බලපරුතු න්න මව න සක කියන්න චටර හෙරත් මැක්තුව වන ොස්තු රශ ම සංවිධාන කරට ො අපිදන්න දසල රශ්ීමක් සංවිධාන කරනකවත් අමෝර මෙනුසුන්ට, ඒ තරමට ප්‍රශ්න. දේශපාලන පවෙලලා අයිඩන් දේපානයත කරන්න කියන මෝඩ කතාව වන කියන්නපා මෝද දැන්ට අවරුදු තුන්දහගටතර කලින් මේ පලේටොට කිය නෝේ මෝඩ කතාව කියන්න පල එකකාල මිුස කියල. ඔය දැම දේශපාලන වැඩන්න දේශාල අතර කියට කතාව දැන්ගි තර කියන කතව වන්නන්නේේ අු තුන්දහරට කලින් පලේටෝටත් ඉන්න කාලෙ මනිසු කියති එක ගොගතා කියලා පලට් කියලට දයි. අපි ගුවත් අපි දේශාලය වැඩන්නා කියලා. ිය අකැ පරිස අප පල්ලය කරන දේශපල්ල නතර න්නේ ොද මෙරට න්ඩු පිට න නර න්නේ ද අපිට දේශපාලන ප අපි ෝගේ පාල ල කවා අපට පා ච් ටික අපේ පාල හකතාව වෙන්න. තියනිසා අපි අර ඒ කතාව නතර කරලා දේශපාලනය ගැන උනන්ද වෙල අපිට විශ්වාස කරන්න පුළුවන්. අපිත්තක වැඩ කරන්න පුළුවන් ආන්ඩුව පිටවා ගන්න එක තු ග ා ය කිය මීම ැත්තු ට ගු ැතු ත් ග ජනතාවට. जायपात भी मैं आता अवसर करना बहुत स्तुति